මේ මොහොතේ සියලු ලෝවැසියා බියට පත්ව ඇත. හේතුව ඔබ කියාවි වසංගතය නිසා බව. වසංගතයේ හේතු කොටගෙන ඇති වී තිබෙන ආහාර සමාජ තත්වය ආර්ථික තත්වය අධ්‍යාපන තත්වය ආදී බොහෝ දේ ගැන ඔබ කියාවි නැත. ඔබ ඒ කිසිවකට බිය වී නැත. ඔබ බිය වී ඇති කාරණාව කුමක්දයි නොයැටෙන නමුත් ඔබ බියෙන් සලිත වී සිටි. මා කියන්නම්. ඇත්ත වශයෙන්ම ඔබ බිය වී ඇත්තේ අතීතයේ ඔබ ගොඩනගාගත් සැලසුම් විනාශ වී යාදෝ යන්නටම පමණයි. ඒ සැලසුම් අතර ඔබේ බිරිඳ සැමියා දරුවන් මූලික වී ඒ හා බැඳුණු බොහෝ අයද බොහෝ දේද ඇත. මිනිසාගේ මූලික අවශ්‍යතා වන්නේ ආහාර ඇඳුම් නිවාසයි. ඒ බව අප උගත්තේ කුඩාම අවදියේදී. නමුත් උගත් බුද්ධිමත් වූ ඔබ සැලසුම් කර ඇති අනාගතයේ එකී කාරණා තුනට මූලික තැන දුන්නාද? මොහොතක් කල්පනා කරන්න. ඔබ දරුවන්ට බිරිඳට අවශ්‍ය ආහාර අඩුම තරමේ ඉදිරි මාස කිහිපයකට හෝ ගබඩා කර ඇතිද? ඇඳුම් වාසස්ථාන ඔබ සෑහීමකට පත්වෙනවාද මූලික අවශ්‍යතා උදෙසා වූ ඔබගේ සැලසුම් පිළිබඳව? මේ මොහොතේ දැඩි බියකින් පසුවන සියලුම දෙනා එම මූලික අවශ්‍යතාවලින් බැහැර වූ නොයෙකුත් අත්‍යවශ්‍ය නොවන අවශ්‍යතා කෙරෙහි සැලසුම් ඇති කරගත් අයයි. සොබා දහම කිසිවිටකත් අසාධාරණයක් නොකරයි. උද්ගත වී ඇති තත්වය මිනිසාට මහත් අසාධාරණයක් හෝ විනාශයක් සිදුවා යයි සිතන්නට මෙයින් ගැලවිය නොහැක. වසංගතයට පෙර පැවති අයුරින්ම අනාගතයේ සවිමත් කළ හැකියයි පිටියට බැස අභියෝගාත්මකව ජයගන්නේමයි සිතා සිටින්නෝ හා ක්‍රියාවේ යෙදෙන්නෝම මෙකී වසංගතය එකිනෙකා අතර පතුරුවයි. ඉතින් ඔබට මොහොතක් නවතින්නයි මා ආරාධනා කරනවා. දැන්වත් නවතින්න, ඔබේ බිය දුරු කරගන්න, සැහැල්ලුව අත්විඳින්න. වර්තමානයේ මේ පැමිණ තිබෙන්නේ ඒ අපූරු අවස්ථාවයි. ආහාර ඇඳුම් වාසස්ථාන හැරුණුකොට අනෙකුත් අනාගත සැලසුම් සියල්ල අත්හරින්න. ඔබ මේ මොහොතේ රැඳී සිටින්නේ අතීතයේ ඔබ විඳි සැප සතුට හා මුසු වූ ලාභ පාඩු හා මිශ්‍රව ගත කළ ජීවිතයට සාපේක්ෂව සැලසුම් කරන ලද අනාගතයක් සමගයි. ඔබ ඔබේ යටගියාව හා බද්ධ කොටගත් අනාගත සැලසුමක සිත මෙහෙවනවා නම් ඔබ මේ මොහොතේ පසුවන්නේ අප්‍රමාණ වූ අනියත බියකින්. නිදහස් වෙන්න ආහාර ඇඳුම් හා වාසස්ථාන ඇරුණුකොට අනෙක් සියලු බැඳීම් සමග මුසු වූ අනාගත සැලසුම් වලින් සොබා දහම මේ ලබා දී ඇති කාලය හොඳින් ප්‍රයෝජනයටගෙන අතීතයේ කොතරම්නම් කාලය අනවශ්‍ය දෑවලට යොමු කළේද යන්න සොයා බලන්න. දේශපාලනය කොතරම්නම් ඔබගේ කාලය විනාශ කර ඇතිද? රූපවාහිනිය කොතරම්නම් ඔබගේ කාලය විනාශ කර ඇතිද? සමාජ මාධ්‍ය ඔබට අනුව තවත් කාරණා මතක් කරන්න. ඒ සියල්ල අතරේ කිසිවක් ඔබේ ආහාර ඇඳුම් හා වාසස්ථාන ගොඩනැගීමට හේතු සාධක වූවාද? දැන් ඔබ බිය වී ඇත්තේ කුමකටදැයි බලන්න. ගමන් බිමන් යාමට බිය ඇතිවේ. නමුත් ඔබගේ අනවශ්‍ය ගමන් බිමන් සියල්ල නැවතී ඇත. විලාසිතාවට ආහාර ගැනීමට හා විලාසිතාවට ඇඳුම් පැළඳුම් ගැනීමට නොහැකි වී ඇත. නමුත් ඔබේ සෞඛ්‍ය හා අනවශ්‍ය වියදම් කොතරම් නම් ඉතිරි වී ඇතිද? යාන වාහන සඳහා දැරූ වියදම් ආදී ඔබේ පෙර පැවති පසුබිම හා වර්තමානය හොඳින් සසඳා බියවීමට කාරණාවක් ඇතිදැයි බලන්න. ඔබ දරුවන්ගේ අධ්‍යාපනය හා ඒහා බැඳි අනාගතය ගැන සිතා බියමුසු හැඟීමක් ඇතිවාට සැක නැත. අධ්‍යාපනය මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් ලෙස උගන්වා නැත්තේ ඇයිදැයි සොයා බලන්න. දැනුදු ඔබ ප්‍රමාද නැත. මේ මොහොතේ දරුවාගේ අනාගතය අධ්‍යාපනය මත රඳා නොපවතී. ඔවුන්ගේ අනාගතය රඳා පවතින්නේ ඔවුන්ගේ ආහාරය පිළිබඳව ඔබ දරන වගකීම මතයි. තවමත් ඔබ ප්‍රමාද නැත. ඔබේ වටපිටාවේ ඕනෑ තරම් ආහාරයට සුදුසු දේ වගා කරගත හැක. ඒ සිතුවිල්ල ඔබ හා බැඳුණු කල ඔබේ බිය පහව යනු ඇත. නගරයේ ඔබට ධනය දේපල හා ආඩම්බරයද යම් විටක උද්දච්චකමද ලබා දුන්නේ අතීතයේ. වර්තමානයේ නගරය ඔබව සිරගත කොට ඇත. අත්හරින්න නගරය හා බැඳී ඔබේ අනාගත සිහින. ඔබේ බිය දුරු වේවි. ගම
වර්තමානයේ නිදහසේ ජීවත් වීමට ඔබව පිළිගනිමි. නගරයේම උපන් අය ගම පිළිබඳව දැක්කූ ආකල්පය ගැන කතා කළ යුතුය නැත. මේ මහ පොළොව මත කොහේ හිටියත් එක සමාන විය යුතුය. නමුත් නාගරිකයාගේ මානසිකත්වය වෙනත් ලෝකයක් නගරය තුල නිර්මාණය වූ පරිදි වූයේය. එකී මානසිකත්වයෙන් මිදී ගම හා නගරය යනු මේ මහ පොළොව මත ඇති සමාන හෝ අසමාන බූලක්ෂණ ඇති නමුත් මිනිසාට එක සමාන ලෙස ජීවත් විය හැකි බිම් කඩක් පමණක් ලෙසගෙන නාගරික ඔබ ගම හා නගරය වෙන්කොට මානසිකව ගොඩනගා ඇති බැම්ම බිඳ දමන්න. නගරය හා ගම එකක් වේවි. එවිට ඔබ වාසය කරන නගරය සිරකුටියක්සේ නොදැනීවි. ලෝක දේශපාලනීය ව්‍යාපාරයකි. ඔවුන් උපයන ලාභය ඡන්දය බලය හා පැවැත්මයි. ආණ්ඩු පක්ෂයන් හා විපක්ෂයන් යනු එකිනෙකා මත බෙදා හදාගෙන යැපෙන සහෝදර ව්‍යාපාරික ජාලයකි. ඔවුන්ට ජනතාව ජනතාවගේ අවශ්‍යතා නීතිය අවනීතිය මෙන්ම අසාධාරණය සාධාරණය දේශප්‍රේමීත්වය ජාතික හැඟීම් ආදී සියල්ල හොඳ ආයෝජනයන්ය. ආහාර සැකසීම ගබඩා කිරීම බෙදා හැරීම ලාභ ලැබීමේ අරමුණ පමණක්ම ඇති ව්‍යාපාරයකි. අධ්‍යාපනය ආයතනයන්ට මහා පරිමාණ ව්‍යාපාරයකි. ගුරුවරුන්ට තනි පුද්ගල ව්‍යාපාරයකි. නැතහොත් රැකියාවකි. දෙමව්පියන්ට අධ්‍යාපනයේ සැබෑ අවශ්‍යතාවය කුමක්දැයි දශක ගණනාවක සිට මතකයෙන් ගිලිහී ගොස් ඇති නිසා දරුවන්ගේ අනාගතයට එය දඬුවමකි. දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා ඔබ දරූ කාලය වියදම ශ්‍රමය කොතෙක්ද? ඒ සියල්ල දැන් ඔබේ නිවසේ සිටම කරගත හැකි වී තිබේ. නිවසින් එපිට ඈත නගරයක හෝ අගනුවර හෝ ලොකු පාසලක තිබුණා යයි පැවසූ අධ්‍යාපනය දැන් ඔබේ නිවසේදීම දරුවාද ඔබේ අභියස සිටම ලබා ගන්නවා නේද? ගොවිතැන මහ පොළොව රවටා ලාභ අපේක්ෂාවෙන් කරන ව්‍යාපාරයකි. ඔවුන් ජාතියට බත සපයන්නට යනුෙන් වෙහෙසෙන බව කීවද වියටක් පමණ ධාන්‍ය බෙදා හදා ගැනීමේ සිතුවිල්ලක්වත් නැත. අස්වැන්න මුදලින්ම තීරණය කරන නමුත් මහජනයා අතර අතීත ගෞරවයද භුක්ති විඳින අමුතුම ව්‍යාපාරික ප්‍රජාවකි. ඖෂධ හා වෛද්‍ය විද්‍යාව මිනිසාගේ රෝග නිර්මාණයද පවත්වා ගැනීමද ඖෂධ සැපයීමද ශරීර කොටස් මිලදී ගැනීම හා විකිණීමද හුවමාරු තැරව්කාරකමද මේ ව්‍යාපාරයේ ස්වභාවයයි. ප්‍රධාන වෙළඳපාටය නිරෝගිකම නම් වන මෙම ව්‍යාපාරය ජාවාරමක් ලෙස අර්ථ දැක්වීම යෝග්‍ය වේ. ඔබද මාද ඇතුළුව මෙලොව වසන සියල්ලෝම දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ මේ ජාවාරමට හසු වී හමාරය. ඉහතින් දැක්වූයේ අප අවට ඇති ව්‍යාපාරික ස්වභාවයන්ගෙන් කොටසක්. ඔබ ඉහත කුමන හෝ කාණ්ඩයකට නැතිනම් එවැනි අර්ථකථනයකට සුදුසු වූ කාණ්ඩයකට අයිතිනම් ඔබ මේ මොහොතේ බියෙන්ම පසුවේ. ඒ සියල්ලන්ගේම අනාගතය සැලසුම් කරන්නේ වසංගතයට පෙර පැවති ජීවන තත්ත්වය අකණ්ඩ රේඛාවක් පරිද්දෙනි. එනිසාම ඔවුන් දුකෙන් දුකට පත්වීම වැළැක්වීමට කිසිදු රාජ්‍ය හෝ රාජ්‍ය නොවන බලධාරියෙකුට නොහැක. මේ අවස්ථාව මානසිකව ඇද නොවැටි ශක්තිමත්ව තමාගේ ව්‍යාපාර කටයුතු සෞඛ්‍ය නීති උල්ලංඝනය නොකොට පවත්වා ගත යුතුය. අප ඒ සඳහා අවශ්‍ය ආධාර අනුබල දෙන්නෙමු. එසේ පවසන රාජ්‍ය නායකයෝ දේශපාලඥයෝ ඇත්නම් ඒ රාජ්‍ය අනුග්‍රහය යටතේ ඔබ අභියසට වසංගතේ පැමිණෙන අයුරුයි. පෙරදිග හෝ අපරදිග වෛද්‍ය ක්‍රමයන් මගින් මේ වසංගතයට ඖෂධ ලබා දෙන්නේ නම් ඔවුන් මේ වසංගතයේ ඊළඟ ප්‍රභේදය නිර්මාණය කරන්නෝය. ඔවුන් මේ වසංගතයේම කොටස්කරුවෝය. පැවති අධ්‍යාපන රටාව තුලම ගිලි මගේ දරුවා උසස් වෘත්තිකයෙකු කළ යුතුය යන අදහසින් මේ මොහොතේද දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය දේ කුමක්දැයි නොතේරෙන දෙමව්පියන් කුමන කුලකයකට දැමිය යුතුදැයි මට නොතේරේ. අධ්‍යාපනය යනු මට අනුව සමාජ තත්ත්වය තීරණය කරන මිම්මක් හෝ ජීවන තත්ත්වය සරසන ආභරණයක්වත් නොව ආත්මයම ගමන් ගන්නා මාර්ගය හසුරුවන දේවත්වයෙන් යුතු නාමයකි. නැවත මෙසේම පවසමි. පසුගිය යුගයේ ඔබ ඔබේ දිවි පැවැත්ම හා බැඳුණු බලාපොරොත්තු හා සැලසුම් කෙරෙහි කොතෙක් බැඳී ඇතිද එතරම්ම බය ඔබ පසුපසයි.
එවැනි අය ඔබ අවට සිටිනම් වසංගතය ඔබ අභිය සමයි මෙතෙක් පසු වූ යුගයේහි සෑම හැඟීමක්ම පෞද්ගලිකව විඳගත් එකම සත්වයා මිනිසයාය සියල්ල පෞද්ගලිකව විඳ ගැනීමේ උත්සාහය දිනෙන් දිනම වර්ධනය කර ගැනීමේ නොනවතින උත්සාහය මිනිසයා විසින් වර්ධනය කරගත් තරම කොතෙක් දෙයක් සතුට සැපය අධ්‍යාපන දැනුම ආදී සියල්ල තනි අයිතියටගෙන පෞද්ගලික වූයේය බියද හැඟීමකි දැන් මේ මොහොත වන විට මුළු ලොවේහිම වැසියෝ පොදු හැඟීමක් කරපින්නාගෙනය ඒ වසංගත බියයි මා දන්නා කලක මිනිසුන් පොදුවේ හැඟීමක් භුක්ති විඳානම් ඒ වසංගතයට ඇති වී තිබෙන මේ බියයි එසේනම් බියෙන් තොර වීමට අවසාන වශයෙන් මේ පවසන දේ අදිෂ්ඨානශීලීව ක්‍රියාවේ යොදවන්න ඔබ ඔබේ ආහාරයට අවශ්‍ය දේ ඔබ අවට වගා කිරීම ආරම්භන්න විකුණා මුදල් කිරීමේ අදහසින් නොව බෙදා හදාගෙන හුවමාරු කර ගැනීමේ අදහසින් ඔබට අවශ්‍ය වනුයේ විලාසිතාවට අඳින ඇඳුම් නොවේ විලිවසා ගැනීමට සුදුසු පිරිසිදු ඇඳුම් බව සිහියේ තබා කටයුතු කරන්න ඔබේ වාසස්ථානය අවුෙන් වැස්සෙන් සුළඟින් ආරක්ෂා වී විවේකේ හා සැනසීම ලබා දෙන සරල නිර්මාණයක් පමනක් කරගන්න මේ හොඳින් අසන්න නැවත නැවත කියවන්න ලොව කිසිදු රාජ්‍යයකට වර්ෂ 5ක් අඛණ්ඩව තම රටේ ජනයාට ආධාර හෝ සහන සැලසීමට හෝ උපකාර කිරීමට හෝ නොහැකි බව සිතට ගන්නා